සුබ දවසක් හැම දිනාටම ගනුජේ YouTube channel එකට ඔයාලා වදත් සුපුරුදු විදිහට සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය මට යොමු කරපු ප්‍රශ්න අතරින් එක් වැදගත් ප්‍රශ්නයක් මම අද තෝරගත්තා ඔයාලා වෙනුවෙන් සාකච්ඡා කරන්න. ඒ තමයි තමන්ගේ අතේ තියෙන බජට් එකට නිවස සැලසුම් කරන්න එහෙමත් නැත්නම් ඩිසයින් කරන්න පටන් ගත්තට මේ ඩිසයින් එක ක්‍රමක්‍රමයෙන් ඉවර වෙන තත්ත්වයට එනකොට එහෙමත් නැත්නම් මේ ඩිසයින් එක සම්පූර්ණයෙන් කරලා ඉවර වෙනකොට තමන්ගේ බජට් එකට වඩා වැඩි මුදලක් ඒ සඳහා යන එක ගැන මේ ආකාරයට කොස්ට් එක වැඩි වෙන්න එහෙමත් නැත්නම් තමන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට වඩා බජට් එක වැඩියෙන් යන්න කරුණු කාරණා කීපයක් බලපානවා. ඔය ආකාරයට බජට් එක වැඩි වෙන්න එහෙමත් නැත්නම් කොස්ට් එක වැඩි වෙන්න බලපාන ප්‍රධානතම සාධකය තමයි ආකිටෙක් එහෙමත් නැත්නම් ඩ්‍රාෆ්ට්මන් නිර්මාණය කරලා දෙන දල සැලැස්මේ ඉඩ ප්‍රමාණය. අපි කියනවා සම්පූර්ණ නිවසේ ඒරියා එක කියලා. ඔන්න ඔය ඒරියා එක ඔබට හෝ ඔබේ පවුලේ උදවියට අවශ්‍ය පරිදි ලොකු කර ගැනීම එහෙමත් නැත්නම් විශාල කර ගැනීම. අනිත් කාරණාව තමයි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් බජට් හවුස් එකක් සඳහා එහෙමත් නැත්නම් කොස්ට් එක අඩු කර ගැනීම සඳහා යෝජනා කරන අමුද්‍රව්‍යයන් වෙනස් කරලා ඔබ විසින් වෙනත් අමුද්‍රව්‍යයන් ආදේශ කිරීම. මේකට මෙන්න මේ වගේ උදාහරණ කීපයක් කියන්නම්. බ්ලොග්ගල් බිත්ති වෙනුවට ගඩොල් බිත්ති යෝජනා කිරීම. ප්‍රීකා ස්ලැබ් එකක් වෙනුවට රේන්ෆෝස්මන් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් යෝජනා කිරීම. ඒ වගේම පොළොවට ටයිල් අල්ලන්න යෝජනා වෙලා තියෙනවා නම් ඒක වෙනස් කරලා ලෑලි අල්ලන්න යෝජනා කිරීම. නිවසේ වහලය පළ දෙකට නිර්මාණය කරපු සිම්පල් ඩිසයින් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ යෝජනා කරනවා පළ 7-8කට වෙන්න වහලවල් කීපයක් සමගින් ටිකක් කම්ප්ලිකේටඩ් ඩිසයින් එකක්. මෙන්න මේ ආකාරයට අමුද්‍රව්‍යයන් වෙනස් කරනවා වගේම ඉංජිනේරු ශිල්පක්‍රමයන් වෙනස් කිරීම තුලිනුත් ඔයා බලාපොරොත්තු වෙනවට වඩා කොස්ට් එක එහෙමත් නැත්නම් බජට් එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මෙතනදී පුංචි මතක් කිරීමකුත් කරන්න තියෙනවා. ඒ තමයි අපි හිතමු ඔයාගේ නිවසේ ස්ලැබ් එක අඟල් 5කට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හැබැයි ඔයාට කොස්ට් එක අඩු කරගන්න තියෙන උවමනාව හින්දා හරි එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් නිසා හරි ඔයා තීරණය කරනවා අඟල් 5ක් ස්ලැබ් එක අවශ්‍ය නැහැ, අඟල් 4ක් දැමීම ප්‍රමාණවත් කියලා. හැබැයි ඒ වගේ වැදගත් දේවල් තමන්ගේ හිතුමතේට කිසිම වෙලාවක කරන්න යන්න එපා. ඒ වගේ වෙනස්කමක් කරන්න ඔයාට අවශ්‍යයි නම්, බජට් එක අඩු කරගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම නිවාස සැලසුම් ශිල්පියා හෝ ඉංජිනේරු මහතා මුණ ගැහිලා ඒ බව එයාට කියලා ඒකට සරිලන විදිහට ඩිසයින් එකක් කරවගෙන ඒ විදිහට ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකේ චේන්ජ් එකකට යන්න. මේක තවත් විදිහකින් පැහැදිලි කරොත් ඔයාගේ BOQ එකේ සඳහන් වෙලා තියෙන අමුද්‍රව්‍යයන් ඒ වගේම ඉංජිනේරු ශිල්පක්‍රම ඔයාට ඕන විදිහට එහෙමත් නැත්නම් බාසුන් හැට ඕන විදිහට වෙනස් කරන්න ගියොත් ඔයා බලාපොරොත්තු වෙනවට වඩා කොස්ට් එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඔයාගේ නිවසේ ආකෘතිය සැලසුම් කරනකොට එහෙමත් නැත්නම් ප්ලෑන් එක ඇඳගෙන යන අවස්ථාවේදී ඔයාගේ බජට් එකට වඩා එහෙමත් නැත්නම් ඔයා ප්ලෑන් කරන් ඉන්න මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාගේ ඉදිකිරීම වෙනුවෙන් ඔයාට අයින් කරන්න වෙන අනිත් වැදගත්ම සාධකය තමයි වාස්තු පරීක්ෂාවේදී ඉදිරිපත් කරන යෝජනා නිසා නිවසේ ප්‍රමාණය එහෙමත් නැත්නම් විශාලත්වය ටිකෙන් ටික වැඩිවීම. බොහෝ විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාගේ නිවස නිර්මාණය කරන්න වාස්තු විද්‍යාඥයෙක්ට හෝ ජ්‍යොතිර්වේදියෙකුට බාර දුන්නොත් ඔය ගැටලුව ඇති වෙන්නේ නෑ නේද කියලා. ඇත්තටම ඔව්, එහෙම හිතන එකේ කිසිම වරදක් නෑ. මොකද වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ඔවුන් ප්‍රවීණයන්. හැබැයි ඒ ආකාරයට ඔයා ඔයාගේ නිර්මාණයත් සිද්ධ කරන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඒ වාස්තු විද්‍යාඥයාගේ දල සැලැස්මෙන් පස්සේ ඉංජිනේරුවරයෙකුගේ හෝ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදෙස් අවශ්‍ය වෙනවා ඒ නිර්මාණය සම්පූර්ණ කරගන්න. හැබැයි මේ සියලුම කටයුතු, ඒ කියන්නේ වාස්තු විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම ඇතුළත අලංකරණ කටයුතු, මේ සියලුම කටයුතු, මේ සියලුම පාර්ශ්වයන් තනි පුද්ගලයෙක්ට කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවන් තිබුණට, ඒ වගේ පුද්ගලයන් හිටියට ඒ වගේ අවස්ථා ඉතාමත්ම අල්පයි. මේ දේ ඔයාට පැහැදිලි කරන්න මම මෙන්න මේ වගේ උදාහරණයක් ගන්නම්. ඔයා සාමාන්‍ය ලෙඩකට බෙහෙත් ගන්න ගියාම, ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාවක් ඇස්සක් වෙන්න පුළුවන්, ඒ වගේ අවස්ථාවක ඔයා ඔයාගේ ටවුන් එකේ තියෙන ඩිස්පෙන්සරියට ගිහිල්ලා සාමාන්‍ය වෛද්‍යවරයෙක් මුණ ගැහිලා තමයි ඔයා ඒ බෙහෙත් ගන්නෙ. හැබැයි ඔයාට අවදානම වැඩි විශේෂිත වූ රෝගයක් තියෙනවා නම් ඔයා යොමු වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟට. ඒ විශේෂඥ වෛද්‍යවරුත් ශරීරයේ එක් එක් කොටස් සඳහා, ඒ වගේම එක් එක් අවයවයන් සඳහා තමයි විශේ෷ පුහුණුවක් වගේම විශේෂ දැනුමක් ලබලා තියෙන්නේ. මෙන්න මේ වගේම තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුලත් පැතිකඩවල් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔයා නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් සැලසුම් කරනවා නම්,
ඒ කාරණයන්ට අදාළ අංශ ඒ වගේම පුද්ගලයන් වෙත යොමු වීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ ආකාරයට ඔයාගේ නිවස සැලසුම් කරද්දී විවිධ පාර්ශවයන් වෙතට යොමු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට ඔයා යොමු වෙන සියලුම පාර්ශවයන් සඳහා ඔයා පැහැදිලි කරන්න ඕනේ ඔයාගේ බජට් එක මේකයි, මේ විදිහේ චේන්ජස් වලට ගියොත් මේ වගේ ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා මගේ බජට් එකේ ඉඳගෙන මෙන්න මේ නිර්මාණය සිදු කරන්න අවශ්‍ය බව. මොකද එහෙම වුණොත් වෙන්නේ ඔයා බලාපොරොත්තු වෙනවට වඩා මුදලක් ඔයාගේ නිවස වෙනුවෙන් යට කරන්න සිද්ධ වීම. ඔයාගේ නිවසේ සැලැස්මත් අරගෙන ඔයා වාස්තු විද්‍යාඥයෙක් ළඟට යනකොට ඔයාට ඒ වාස්තු විද්‍යාඥයා ගැන හෝ ජ්‍යෝතිර්වේදියා පිළිබඳව තියෙන විශ්වාසය ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි වාස්තු විද්‍යාවේ තියෙන ඉගැන්වීම, එහෙමත් නැත්නම් සංකල්ප නවීන විද්‍යානුකූලව සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්වන්න තියෙන නොහැකියාව. ඒක මෙන්න මේ වගේ උදාහරණයකින් මම ඔයාට පැහැදිලි කරන්නම්. වාස්තු විද්‍යාවට අනුකූලව ඊසාන සහ නිරිත දිශාවන්හි මුළු තැන්ගේ, එහෙමත් නැත්නම් කුස්සිය යොදන්නේ නැහැ. ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට යෝග්‍යයි. ඒ වගේම කසල බැහැර කරන ස්ථානය, වැසිකිලි වල වගේ දේවල් ඊසාන දිශාවේ යොදවන්නේ නැහැ. මෙන්න මේ ආකාරයේ වාස්තු සිද්ධාන්තයන්ට අනුකූලව නිවස සැලසුම් කරද්දී, එහෙමත් නැත්නම් ප්ලෑන් එක අඳිනකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ආකාරයට නැතුව වෙනත් ආකාරයට. ඒ කියන්නේ මේ දිශාවන් වලින් තොරව අනිත් දිශාවන් වලට ඒ දේවල් ස්ථානගත කළොත් මොකද වෙන්නේ කියලා. එහෙම ප්‍රශ්න කළා කියලා කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ මේ දේවල් සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්වන්න බැරි එක ගැන. අපි හිතමු ඔයාගේ නිවස නිර්මාණය කරනකොට ඒකට යොදන කොළම් කණු වලට 12 කම්බි නැතිව 10 කම්බි භාවිතා කරන්න ඔයාට අවශ්‍යතාවයක් පැන නගිනවා කියලා. එතනදී ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන් 12 කම්බි නැතුව 10 කම්බි දාලා කළොත් මොකද වෙන්නේ කියලා. හැබැයි මේ වගේ අවස්ථාවල, ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයකදී පැහැදිලි උත්තරයක් ලබලා දෙන්න පුළුවන්. 10 කම්බි දාලා හදන කොළම් එකට වඩා 12 කම්බි දාලා හදන කොළම් එකේ දරා ගැනීමේ ශක්තිය, එහෙමත් නැත්නම් බර ඔසවා ගැනීමේ ශක්තිය ඉතාමත් වැඩි. ඒ විතරක් නෙමෙයි. ඒ කොපමණ ප්‍රමාණයක් වැඩිද? ඒ විතරක් නෙමෙයි. ඒ 12 කම්බි දාලා හදන කොළම් එකට බර දරන්න පුළුවන් ශක්තිය සහ ධාරිතාවය ගණනය කරලා අපිට හදන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඉංජිනේරු ශිල්පක්‍රමයන් වෙනස් කරනකොට අපිට ගණනය කරලා බලා ගන්න පුළුවන් ඔයාගේ නිවසට ඒ වෙනස් කිරීම ප්‍රමාණවත්ද නැද්ද කියලා. හැබැයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන මේ වගේ සිද්ධාන්තයන් අපට පරීක්ෂණයක් කරලා හෝ ගණනය කිරීම කරලා හොයලා බලන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මම මුලින්ම පැහැදිලි කළේ ඔයාගේ ඩ්‍රෝවින් එකත් අරගෙන වාස්තු පරීක්ෂාවට යනවනම් ඒක ඔයාගේ විශ්වාසය මත සිද්ධ වෙන්න ඕනේ කාරණයක් කියලා. මේ මම අද පැහැදිලි කරපු කරුණු කාරණා සියල්ලම ඔයාගේ බජට් එක, එහෙමත් නැත්නම් කොස්ට් එක වෙනස් වෙන්න කෙලින්ම බලපානවා. ඒ නිසා මේ කරුණු කාරණා සියල්ලම මතකයේ තබාගෙන ඔයාගේ නිර්මාණයත් සැලසුම් කරන්න. මේ වගේ වැදගත් තොරතුරු රැසක් අරගෙන මගේ ඊළඟ එපිසෝඩ් එකෙන් මම ඔයාව හම්බෙන්න එන්නම්. ඔයාට මාව ෆලෝ කරන්න පුළුවන් ගනුජේ Facebook එකෙන්, Instagram එකෙන්, ඒ වගේම ගනුජේ page එකෙන්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාටෙන් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒක මෙහා පැත්තෙන් තියෙනවා bell icon එක, ඔන්න ඔය bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙම කළොත් තමයි ඔයාලට මගේ වීඩියෝ එකක් දාපු සැනින් බලන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අලුත් තොරතුරු ගොඩක් එක්ක ඊළඟ episode එකෙන් ආයෙත් අපි හම්බ වෙමු.